අද අපිට තියෙන හෝම්වර්ක් අපි දැන් මේක දෙකක් බලවන ප්‍රශ්න නේද? ඉතින් මේකේ ප්‍රශ්න දෙකක් අපි ගිය සතියේ බ්‍රහස්පෙන් ඉවර කරා. හරි. අද බලමු 3යි 4යි 5යි බලමු ප්‍රශ්න ටික බලමු අපි පොඩි පොඩි කරමු. පුළුවන් මොකද ඉක්මනට වෙලා යන්නේ නැහැ දැන්. හරි. ඉතින් බලන්න 3 වෙනි හෝම්වර්ක් ප්‍රශ්නේ 3 පිටු අංක දෙකේ දෙකෙන් පටන් ගන්න 3 වෙනි ප්‍රශ්න බලන්න පුතේ ඔක්කොම බලන්න. හරි. අපිට කියන්නේ අවශ්‍යවන්නේ ඉහත එකේ සිට 12 දක්වා ගණන් දෙනු පහත ආකෘති අර්ථයේ ගිණුම් කරන සමීකරණය අතුලත් කරන්න කියලානේ කියන්නේ. වැඩි නෑ අතුලත් කර අතුලත් කරන්න කියලා කියන්නේ අපිට සමීකරණය දීලා හරි ගාන බලමු 90 දින පවත්වාගෙන වෙළඳ ව්‍යාපාරයේ 21.1 දින පැවති ශේෂයන් 5 දක්වා කිව්වොත් 10 වලින් දීලා තියෙන්නේ දීලා පුතේ ගණන් දෙනු 21 මාර්තු මාසෙදී ගණන් දෙනු දීලා තියෙනවා. ගණන් දෙනු 12ක්. හරි අපිට කියන්නේ ඔය ආකෘතිය ලියන්න කියලානේ. හරි. සග්ගල අපි ආකෘතිය හදපු කට්ටිය හරිද කියලා බලන්න. අනිත් කට්ටිය ආකෘතිය අඳ ගන්න හද කවුරු හදන නැත්තම්. හරි. දාන් දෙනු අංකය මේක අර වත්කම් වත්කින්තුගේ බෙදලාක් නැහැ. නිකම්ම තියෙන දුදේ. හරි. දාන් දෙනු අංකය හද කියනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි यंत्रोपकरण मुदाल प्रार्थने अरे गाना भी दहास करेंगे हाँ दमु उड़ीन रुपया दहास के लिया अंदर उड़ीन रुपया दहास के लिया तो किला बाण उसे दहास करेंगे हाँ दर नौने अरे द बाण दहास के लिया तो किले इस्तेमाल में अरे नहीं द अरे ये ना इस्तेमाल में तो मनोटी का दान नौने दाबी छः छः अंटी का दान नौने यांत्रोपकरण බාන 3 එක ශේෂයන් ටික දාලාද කියලා වෙන 1000 කියලා 3 එක ශේෂයන් බාන ශේෂයන් ටික දාලාද කියලා අපිට ශේෂයන් දාන්න ඕනේ නැහැ ඇයි ඒ ශේෂයන් දාන්න ඕනේ නැහැ අපිට එකේ සිට 12 දක්වා ගණන් ටික ලියන්න කියලා විතරයි ශේෂයන් දාන්න ඕනේ නැහැ අපිට ශේෂයන් දාන්න කියලා නැහැනේ මේකේ අගමුණ ලත් ප්‍රකාශ කරන ශේෂය දාන්න ඕනේ නැහැ සර් දැම්මොත් වැරදිද වැරදි නෑ පුතේ කිව්වේ නැත්තම් දාන්න අවශ්‍ය නැහැ වැරදි නෑ නමුත් සමහරක් කියවයි සෙන් දාන්න ඕනේ නැහැ. සෙන් දාන්න ඕන නම් අපිට ගණන් වල කිව්ව මතක සෙන් දාලාමා දාන්න කියලා. මේක සෙන් දාන්න ඕනේ නැහැ. 1 සිට 12 දක්වා ගන්න නම් පළවෙනි ගණන් දෙනවා ලියමු අපි. ඉතින් පළවෙනි ගණන් දෙනවා බලන්න. 1. සෙන් දාන්න අවශ්‍ය නැහැ. 1000 වලින් හදන්න. රුපියල් 1000ක පිරිවැයු බාණ්ඩ තොග 1500 ණයට විකුණ ඇත්තේ රුපියල් 100ක විකුණු වියදමක් දැරීම. ඒක ඕක දෙපාරකට ලියන්න වෙන්නේ. අර විකුණුම් වියදම වෙනමනේ ලියන්න වෙන්නේ. හරි එහෙනම් අපි ලියමු 1 කියලා දාලා ඉස්සරම කියනවා 1000ක බඩු 1500 කට වික්කලු. එහෙනම් තොගේ ඍණ 1000යි. බාන දාලාද කියලා? තොගේ ඍණ 1000යි. 1500 රුපියල් ණයට නේද විකුණලා තියෙන්නේ. එහෙනම් කොහෙටද දාලා තියෙන්න ඕනේ? වෙනද ලැබියුද්දෑ ධන 1500යි. තොගේ ඍණ 1000යි. වෙනද ලැබියුද්දෑ ධන 1500යි. ඒක කීයක් ලාභද වාට? දල්ලාභ කීයද පුතේ කියන්නේ?
දල්ලා අපි 500යි. ඒක උඩ එක දාන්න ඕනේ. රඳවාගත්තු පේම වල ධන 500යි. ඒක දල ලාභේ. ඒක වෙනම ලියලා නම් පුතේ හරියටම හරි ඈ. ඒක වෙනම ගඩු දෙනුමක් විදියට ලියන්න ඕනේ. 1000ක බඩු 1500කට විකුණලා. मुदलिन ඒක මුදිය අපිට වියදමක් නේද? රඳවාගත්තු පියුම් ඍණ 100යි. දැන් රඳවාගත්තු පියුම් කියන්නේ ලාභෙට කියලා ගන්න කිව්ව මතකදමම රඳවාගත්තු පියුම් වෙනම දුන්නොත් ඒක රඳවාගත්තු පියුම් වලට දාන්න ඕනේ. සර් රඳවාගත්තු පියුම් වලට 400ක් දැම්මොත් එහෙම වැරදි නෑ අපිට ලකුණු දෙයි. වැරදිම නෑ. මෙතන වා 400 දාලා තියෙනවා. ඔව් වැරදිම නෑ. ලකුණු මේ විභාගෙට දෙයිද නැද්ද කියලා මට ෂුවර් නෑ. මොළන්න දැන් වාට පුතේ මේකේ ආදායම් ප්‍රකාශ මේකේ ආදායම් ප්‍රකාශ හදන්න කියලා නෑ නේද මේකේ ආදායම් ප්‍රකාශ හදන්න කියලා නැහැ පුතේ ආදායම් ප්‍රකාශ හදන්න කියලා තිබ්බනම් වාට අමාරුයි ඇයි මෙතන ඒක උඩ දල්ලා දුවා ගන්න බැරුව යනවනේ හරිද ඒ නිසා පුතේ ඔයගේ වෙලාවක දෙපාරක ලිවනම් ගොඩක් පහසුයි ඈ ඒ විදිහට පුරුදු වෙන්න දෙපාරක ලියන්න වැරදි නෑ මෙතන 400 දාලා තිබ්බනම් වැරදිම නැහැ නම පුතේ ඒ වගේ වෙලාවකදී ඔබ දෙපාරක ලියන්න පුරුදු වෙන්න. හරි? හරි. ආය ආගෙන ඉන්න පුතේ එක. පොඩයි පුතේ එක අහගෙන ඉන්න. හරි. පොඩ අහගෙන ඉන්නකෝ. මේ අපිට කියන්නේ 1000ක පිළිවෙය බාණ්ඩ මේක ශේෂ දාන්න ඕනේ නැහැ ඉස්සෙල්ලා මේක වුණානේ. ශේෂ දාන්න ඕනේ නැහැ. ශේෂ අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ කියලා අපිට කියනවානේ එහෙනම් ඉස්සලම කියනවා 1000ක බඩු 1500 විකුණා ඇත්තේ 100ක විකුණු වියදමත් දැරීමනේ එහෙනම් අපි ඉස්සලම අපි බඩු විකුණු එක ලියමු 1000ක බඩු 1500 ක විකුණලා එතකොට මොකද වෙන්නේ පුතේ බඩු තොගේ ඍණ 1000යි 1 9ට විකුණන්නේ වෙනද ලැබියුත් දා ධන 1500යි ප්‍රවාහන දලලා වෙනවා 500ක් බඩු විකුණලා 500ක් ලාභයි ඒක හරියනේ පුතේ ඊට පස්සේ මම 100ක වියදමත් දාලා එතකොට මුදල් ඍණ 100යි එක ලාභයෙන් අඩු කරා ඍණ 100යි. ඉතින් හරි නේද? පැහැදිලි නේද? මම හිතන අවුලක් නැතුව ඇති. හරි, අපි යමු ඊළඟ එකට. ඉතින් ඊළඟ එකට යමු. 2 600ක් ලෙස ලකුණු කළ බාණ්ඩ මිලදීගෙන ඇත්තේ 600ක් ලෙස ලකුණු කළ බාණ්ඩ ණයට මිලදී ගත් අතර වෙනද වට්ටම 105යි. මට කියන්න පුතේ, ඔතන එදාල විස්තරහන් පාඩමේ හිටියනම් ඔබ ටක් ගාලා කියයි. දෙ දෙකම එකට තිබ්බට වැරදි නෑ 400යි කියලා තිබ්බට. හරි. නම්බුද ඊට පස්සේ පුරුදු වෙන්න බඩු විකුණන එක වෙනම ලියන්න. ඒක වියදම් දුන්නොත් වෙනම ලියන්න පුරුදු වෙන්න එකට තිබ්බට වැරදි නෑ. ඒ කියන්නේ මේ 400යි කියලා මෙතන දැම්මට වැරදි නෑ. වැරදි නෑ. කවුලක් නැහැ. හරි. නමුත් ඊට පස්සේ පුරුදු වෙන්න පුරුදු දෙකම එකට ලියන්න. लाभे එදා මේකට මෙතන පුතේ ලාභයක් ලාභයක් නැහැ මතකයි නේද වෙළඳ වට්ටම් කතාව එදා අපි කිව්වනේ පුතේ වෙළඳ වට්ටම් කතාව මතකයි නේ එහෙනම් පුතේ මෙතන ওই බට්ටික ඔයා ගන්න කීයකටද 600ක බඩු 105ක වෙළඳ වට්ටම් අඩු කරලා ගන්න පුතේ 600 105යි කියන්නේ 30ද 600 105යි කියන්නේ 30යි ඔයා බට්ටික් ගන්න 500 කියද 70යි නේද ඔබ බට්ටික් ගන්න 570යි. එන වාගේ ගැණුම් වෙන්නේ කෙලින්ම 570යි. අර 30 ගැන කිසි දෙයක් ලියන්න අවශ්‍ය නැහැ. වෙළඳ වට්ටම් පුදේ ලියන්න අවශ්‍ය නැහැ. මතකයි නේද ওই ගැණුවා? හරි. එහෙනම් 2 කියලා දාලා මේ තොගේ ධන 570යි. ණයට පුදේ ගන්නේ ණයිමි ධන 570යි. එච්චරයි.
සොගේ ධන 570යි නාහිමියෝ ධන 570යි අර 30ක් ලාභයක් කියලා එහෙම ලියන්න අවශ්‍ය නැහැ ඒ 30 ගැන ලියන්න අවශ්‍ය නැහැ පැහැදිලිද ලියපු කට්ටිය හරි නේද හරිද මුදලම තේරවන්න පුතේ ගොඩයි විය යුතු දේ හරි මම යනවා ඊළඟ ගාන දෙනුවට තුන්වෙනි ගාන දෙනුවට යනවා තුන තුන්වෙනි ගාන දෙනුවා ඊළඟට තියෙනවා අර 500 ඉගැන්නුවට වඩා වෙනස් කරන් ටිකක් මේ කරන්න කියලා ඔයා හිතනවද කියලා බලන්න ඒක මේ හොම්වර්ක් දුන්නේ තුන නැතුව මේ 500 උගන්නපු ටිකේම ආයි ඉලක්කම් වෙනස් කළා වාර ගෙදර දිහා දාලා වැඩක් නැහැ නේ එතකොට නව නිර්මාණයක් නැහැ නේ මේ වගේ දෙයක් කළා වැඩක් නැහැ නේ එහෙමනම් හරි තුන්වෙනි ගාන දෙනුව බලමු 200ක් පිරෙව් බාන් 200ක් පිරිවැ වූ සහ සමුෂ්‍ය 80ක් වූ පරිගණකයක් 300ක් වූ පරිගණකයකට මාරු කරන ලදී. දැන් වා හිතන්න වාගේ නිර්මාණ සිද්ධාන්තයේ තියෙන ඕන මෙතනදී. එහෙදි ඉතිරි මුදල වූ 50 චෙක් පතක් ඉතිරි මුදල සඳහා 50ක චෙක් පතක් නිකුත් කරන ලදී. හරි දැන් ආගෙන ඉන්න මට කියන්න පුතේ 200ක් පිරිවැය වූ සහ සමුෂ්‍ය 80ක් වූ පරිගණකයක් නව 300ක් වූ පරිගණකයකට මාරු කරන ලදී. එහෙදි ඉතිරි මුදල 50 චෙක් පතක් නිකුත් කරණි. හරිද? බලහගෙන ඉන්න. මට කියන්න පුතේ ඔතන මාරු කරන දවසේ මෙතන එලා දිනුදි හුව මාරුවා. පරිගණකයක් මාරු කළ වෙන එකක් ගියාලා මට කියන්න. මේ දිනුදේ යාන්ත්‍ර උපකරණ කියන්නේ මෙතන පරිගණක කියන එක තමයි ඈ යාන්ත්‍ර උපකරණ කියන්නේ පරි මට කියන්න යාන්ත්‍ර උපකරණය වටින්නේ කීයද මාරු කරන දවසේ කියන්න මට මැසේජ් එකක් දාන්න නැත්නම් කතා කරලා කියන්න යාන්ත්‍ර උපකරණය මාරු කරන දවසේ වටින්නේ කීයද පුතේ කියන්න කොළමයි 120 120යි කොහොමද 120 උනේ පිරිවැය 100 200න් පිරිවැය 200යි 80ක් ෂේ වෙලා එනවා වටින්නේ 120යි හරිද 120යි වටින්නේ අලුතෙන් එන එක කීයද 300යි ඉතින් අලුතෙන් 300යි එක හරි අපි සල්ලි ගෙවලා තියෙන්නේ කීයද අලුත් එක 300යි අපි සල්ලි ගෙවලා තියෙන්නේ කීයද 50යි අපි සල්ලි ගෙවලා තියෙන්නේ 50යි. ඒ කියන්නේ පුතේ පරණ එක මාරු කරලා තියෙන්නේ කීයකටද? 250. 250කට. ඒකත් තේරුණාද? ගොඩක් හිතන්න තියෙනවා පුතේ. මෙච්චර දේවල් විභාගෙට දෙන එකක් නැති වෙයි ඔයගොල්ලන්ට. නමුත් පුතේ මේ වගේ දේවල් වෙනස් කරලා දුන්නොත් එහෙනම් මට කියන්න 120 පරිගණකයේ මාරු කරේ කීයකටද? मारू करे हरद आगे गुडाता पारिगाने के क्या देसी आई गान असूवे पारिगाने के वाटी विस्तार तेरुना वाट आपे पारिगाने के वाटी कसी विस्तार तेरुना औने एक विस्ते पारिगाने के මාරු කරන්නේ අලුත් එක 300යි අලුත් එක 300යි පේනවා අලුත් එක 300යි කියනවා නේද 300ට අපි සල්ලි වලින් ගෙව්වේ කීයද පුතේ අලුත් එක 300 වලට අපි ගෙවන්නේ කීයද 50යි එතකොට තව කීයක් අලුත් එකට දෙන්න ඕනේද 250 දෙන්න ඕනේ නේද එතකොට ඒ 250 වලට දෙන්නේ මොකද්ද පුතේ අලුත් පරිදි 300යි. නමුත් අපි සල්ලි වලින් ගෙවන්නේ කීයද? 50යි. අලුත් පරිගණකයේ 300 අපි සල්ලි වලින් ගෙවන්නේ 50යි. එහෙනම් අලුත් එකට තව 250ක් දෙන්න තියෙනවනේ. ඒ 250 වෙනුවට දෙන්නේ මොන පරිගණකයේද? අපි ගාව 120ක් වන්න පරිගණකයේ දෙන්නේ. මට කියන්න මේ පරිගණක ඉවත් කරලා අපිට ලාභද පාඩුද? මේ පරිගණකයේ අයින් කළා අපිට ලාභයක්ද පාඩුවක්ද දෙන්නේ කියන්නේ ලාභයක් 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 කීයක ලාභයක් දෙන්නේ 80ක නෑ අපි අපේ වටිනේ කියලා 130ක
අපි අපේ එක වරින් 120යි අපි එක මාරු කරන්නේ 300කට 350කට 250කට 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 ඉතින් හරියට කිව්වද 250කට එහෙනම් මේක මාරු කරලා අපිට ලාභය කීයද කියන්නේ 0.130 ලාභයි හරි දැන් ලියමු අපි ඉතින් ඕක මෙහෙම කරමු මෙතන මේ වෙනස දැම්මත් වැරදි නෑ හොඳට අහගෙන ඉන්නකෝ මම කියන්නම් අපි ගාව අපි අපි ගාව තියෙන පරිගණකයක් දීලා අරුත්යක් ගේන එක නේද වෙන්නේ අපි ගාව තියෙන එක දෙන්නේ කීයක පරිගණකයක්ද දෙන්නේ 120යි ගොඩක් හොඳයි එනම් මට කියන්න අපි ගාව තියෙන 120 පරිගණකේ දුන්නා 300 ක අරුත්යක් ආවා මේ 300 ක අරුත්යක් ගන්න අපි සල්ලි වලින් කීයක් ගෙව්වද 50ක් 50යි මුදල් වින 50යි හරිද තාගොඩේ බලපන් තාගොඩේ බලපන් ප්‍රාග් දැනි समीकरण මේ පැත්තේ ධන 130යි මේ පැත්තේ කීයද 180 වෙන 50ක් ගියාම 130යි මොකද කවුද ඒක හරියට කරලා දෙන්නේ කවුද හරියට කරලා දෙන්නේ මොදේ කොහොම ළමයි කවුරුත් හරියට කරලා නැද්ද මෙතන කවුරු හරි එකපාර කීයද 180 දාලා තිබ්බට කමන්නේ කවුරුත් නැද්ද මුදේ? කවුරුත් නැද්ද හරියට කරලා? හරිද? කවුරුත් නැහැ නේ? ආ ඉන්නවා. කවුද? සිත්මිද? හොඳයි මුදේ. සිත්මි හොඳයි. පරිගණකයක් දීලා 300ක් අලුතෙන් ගේන්නේ. නමුත් 300 අපි සල්ලි වලින් ගෙවනවා කීයද? 50. එතකොට අපේ එක මාරු කරේ කීයද? 250කට. හරි. එතකොට පුතේ මේ පන්තියේ එක ළමයෙක් හරි ළමයි දෙන්නේ ඔක්කොම හරි පුතේ ඈ. හරි. මෙතන ඉන්න එක ළමයෙක් ළමයක් හරි. හරි. ඒ ළමයි දෙන්නයි හරි. හොඳයි. වෙරි ගුඩ් පුතේ හරි ළමයිගේ. පුතේ ඒක ඉගෙන ගත්තද කියන වනිත් ළමයි? මෙච්චර දෙයක් පුතේ ඒ ලොල් විභාගෙට දෙන්න පුළුවන් ඈ. නමුත් ඔය මට්ටමට එන්න ඕනේ. ඔයගොල්ලෝ පුතේ මේ මම මේ ගෲප් එක අරගෙන යන්නේ ඔයගොල්ලෝ සුපිරි දක්ෂයෝ ටිකක් කරන්න. මට බෑ. නිකම් පුතේ වෙන පන්ති වල ළමයට සෙකන්ඩ් වෙන්න බෑ ඔයගොල්ලා. ඔයගොල්ලෝ දක්ෂයෝ වෙන්න ඕනේ.
එකයි මේ කරන්නේ මගේ පන්ති වෙනවා ඔයගොල්ලෝ සුපිරි දක්ෂ වෙන්න ඕන නැත්නම් වැඩක් නැත ඒකට ඔයගොල්ලන්ට මෙහෙම උගන්වන්නේ මේ වගේ පොතේ වෙනම ප්‍රශ්න දාලා කරන්නෙත් ඒකනේ හරි එන්න හතර වෙනි එකට सर परिगणक मारुकरण तुंसीयट नेवेद तुंसीयट අලුත්ක පුතේ අලුත්ක 300 යනේ ආව අහන ප්‍රශ්න වල තේරෙනවා පුතේ පරිගණකයේ පුතේ අලුත්ක 300 වුණාට ඔයා සල්ලි වලින් කීයක් දෙනවද කියන්නකො පුතේ ඔයා අලුත් පරිගණක 50ක් 50ක් එතකොට ඔයා පරණ එක මාරු කරන්න කීයක් වෙනවද කියන්නකො ඇහද පුතේ ප්‍රශ්නේ ඔයා සල්ලි වලින් 50ක් දීලා ඔයා අලුතෙන් ගන්න පරිගණක 300යි ඔන්න මම තව ටිකක් පැහැදිලි කරන්නම් ඔයා අලුතෙන් ගන්න පරිගණකයේ 300යි ඔයා අලුතෙන් කඩෙන් ඇහුව එක 300යි කිව්වා ඔයා මේ 300 දෙන්න පොරොන්දුනේ කොහොමද කියන්නකෝ සල්ලි වලින් 50යි ඔයා ගාව තියෙන පරණ පරිගණකේ එහෙමනේ එතකොට සල්ලි වලින් 50ක් දුන්නම තව කීයක් දෙවන්න තියෙන අලුත් එකට 250 ඒ 250 වෙනුවටම දෙන්න මොකද්ද ඔයා ගාව තියෙන පරණ පරිගණකේනේ එතකොට පරණ පරිගණකේ මාරු කරන්න කීයකටද පුතේ කියන්නේ 300කටද 250කටද 250කට 250කට හරි නේද පුතේ එතකොට ඔයාට ලාභ හරි ඔයාට කීයක් ලාභද පුතේ කියන්නේ ඔයාගේ 120ක් වටින පරිගණකේ ඔයා දෙන්නේ කීයේ පිටද 250කට එතකොට ඔයාට ලාභයි 130ක් හරි මේ වැරදුනට පුතේ එච්චර හිතන්න එපා මේ ඉගෙන ගන්න මේ වැරදුනට ඉතර හිතන්න එපා මේවා ඉගෙන ගන්න ඈ ඉගෙනුණා දක්ෂයෙක් වෙන්න ඔයා වැඩෙක් වෙන්න ඉතරයි ඒකට උදව් මේ කරන්නේ ඈ හරි හතරට එන්න 260ක නාහිමියන්ට පියවීමට 230ක් චෙක් පදකින් ගෙවීම ඉතිරිය වට්ටමක් ලැබේ ඒක නම් ලේසි ඉතින් 260ක නාහිමියන්ට ගෙවලා තියෙන 230යි කොහොමද ලියන්නේ 260ක නාහිමියන්ට 230ක් ගෙවලා කියන්න පුතේ 260ක නාහිමියන්ට 230ක් ගෙවලා කියන්න. මුදල් ඍණ 230. 230. මුදල් ඍණ 230යි හරියි. එතකොට නාහිමි වට වෙන්නේ 10යි නාහිමි දෙන 260යි. නාහිමි ඍණ 260යි. ඔයාට ලාභයි කියද පුතේ? ධන 30. ධන 30. ලද වට්ටම 30යි. පුතේ එතනේ වට්ටම ලියනවා. අර වෙනද වට්ටම ලියන්නේ. හරි. පුතේ මේවා නැවත නැවත හදලා ඉගෙන ගන්නවා දක්ෂයෙක් වෙන්න. දක්ෂයෙක් වෙන්න පුළුවන් පුතේ. ඔයා දක්ෂයෙක් වෙනවා කියලා හිතලා වැඩ කරන්නේ. account අනිවාර්යයෙන් මේකට යනවා කියලා හිතන්න. accounting මේක නම් පුතේ අනිත් දෙක අනිවාර්යයෙන් මේ ගන්න පුළුවන්. accounting මේකට යනවා කියන පුතේ අනිත් දෙක අනිවාර්යයෙන් මේ ගන්න පුළුවන්. ඔයා මේ පන්තිරෙ එන්න පුතේ. ඔයාට කවුරු හරි මේ පන්තිරෙ එන්න කිව්වේ විශ්වාසයෙන්. විශ්වාස නැහැ පුතේ මේ වටින්නේ. හරි. පහ. පස්සෙනියක ආරම්භක පුතේ එතනනම් මගේ අතින් පොඩි පින්ටි මිස්ටේක් එකක් වෙලා තියෙනවා ඒක පොඩ්ඩ හදා ගන්න වැරදි කට්ටියක් කොහොමනම් විනාඩියක් දෙන්නයි කායි හදන්න ආරම්භක මෙහෙයුම් වියදම් ද ඇතුළුව මාර්තු මාසෙට අදාළ මෙහෙයුම් වියදම් 2050000ක් එක් පදකින් නිකුත් කරලා තිබුදේ 25000යි 2050යි 250යි ඒක පොඩ්ඩ හදා ගන්නවද 250යි හරි එතකොට බිඳුව හැරිලා අර එකයි වෙලා තියෙන්නේ පේනවනේ එක බිඳුවක් හැලිලා එතන ආරම්භක උපේද මෙහෙම වියදම් ද ඇතුළත් මාර්තු මාසෙට අදාළ මෙහෙම වියදම් සදා 250ක් එක් පදයන් නිකුත් කරනවාදී හරි ඕන එක 25000යි දාපු කට්ටිය සප්පරයක් දෙන්නම් ආයි හදන්න ටක් ගාලා හදන්න ඔයගලම විනාඩියක් දෙන්න හදන්නකෝ තනියෙන් කියලා දාපු කට්ටිය හරි පුතේ ලෑවැද්ද කන්ට පුතේ අසාධාරණයි නේද දිහා හදපු ළමයි මේක හරිද මං දැනන හදන්නද? අර තව සාධාරණයක් නැහැ නේ.
आरंभ उपयुक्त मेहमु विधान अतुलत्व मार्च मास मेहमु विधान देशी पनाकुदे मट की आरंभक मेहमु विधान दीप्य आरंभक मेहमु विधान दीप्युदे उपजित मेहमु विधान सीयाने सीयाम कीवल देशीय पना मट की मे मस रदाल वेदम की मट की मे मस रदाल वेदम की පනහයි මේ මාස රදාල් වියදම 150යි ඔක්කොම 250ක් ගෙවලා එහෙනම් මුදල් වෙන අර 25000 දාපු කට්ටිය 250 කරලා තියෙන්න ඕනේ මුදල් වෙන 250යි 25 දාපු කට්ටියක 250 කරන්න මුදල් වෙන 250යි උනේ 250 ඇතුලේ ආරම්භක මෙහෙම වේදන් කීයක් තියෙනවද කියන්න මේ ගෙවපු 250 100 එහෙනම් ඒ 100 කොහෙටද දාන්න ඕනේ කියන්න ඒ 100 කොහෙටද දාන්න වෙන්නේ මොකද කියන්න हरदी मार्च पलवे पटंगा गोडनगिरी कुड़ी विस्मान मास हरिदारेवनी पार बना හයවෙනි එක බලන්න 21 මාර්තු පළවෙනිදින් පටන් ගන්නා 2021 මාර්තු පළවෙනිදින් පටන් ගන්නා ගොඩනැගිලි කුලී දියුස්මනු මාස 6ක් කුලිය 600ක් චෙක් පදකින් ගෙවිය. ඉතින් ගාන හදන්නේ 21 මාර්තු මාසෙට. මේ මාසෙට ගාන හදන්නේ. හරි. මේ මාර්තු මාසෙින් නේද ගාන හදන්නේ? ඉතින් මාර්තු මාසේ ඔක්කොම කුලී කීයක් ගෙවලාද කියන්න? මාර්තු මාසේ කුලී ඔක්කොම කීයක් ගෙවලාද උදේ කියන්න? 600ක් ගෙවලා. එතකොට मुदार बिना हाय सी आए मत क्या मे हाय सी गल मास मास मैं हाय सी मैं अड़कर अड़करा की उत्तर दिन इतना हरण बान हस्तनी नायक लद चेक पद एक हतलिया दुनवाट्टम रुपयाल दादा हाई मैं गेल
නායකත්වයෙන් ලද චෙක්පත 140යි දුන්නාටම 10000යි. හරි මට කියන්න නායකත්වය කියන්නේ අපිට සල්ලි දෙන්න කට්ටි මේනි වෙනදලා ගියුත් නැහැනේ. ඊට ලැබිච්ච එක 140යි. පොඩක් දාන්න 140යි. මුදල් දාන 140යි. නායකත්වයෙන් අඩු කරන්නේ කීයද? මේ වෙනදලා ලැබිච්ච දාන්න අඩු කරන්නේ කීයද පුතේ? 150යි. මුදල් දින 150යි. හරි. කීයක් පාඩුද වාට? 10. 10ක්. එක කොට දාන්න. आरंभक विनदेवलीवा आरंभक विनदेवली मट आरंभक नाइन्यो आरंभक नाइन्यो आरंभक विनदेवली आरंभक विनदेवी उपचुना विनमती है උපජීවන සීය වෙනම තියෙනවා නේද? එහෙනම් ආරම්භක වෙළඳ ගැස් සීයෙන් සියද බේරලා තියෙන්නේ කිය. 500න් සියද කියලාද බේරලා තියෙන්නේ? 50යි. 300යි. 50යි. ඒක ගෙවලා තියෙන්නේ ව්‍යාපාර කරන. 300යි. කිය. නෑ. නෑ. එහෙනම් ව්‍යාපාර මුදල්වලට මුකුත් වෙනවද? අයිතිකරුගේ සල්ලි. අයිතිකරුගේ පෞද්ගලික සල්ලි වලින් බේරලා තියෙන්නේ. එහෙනම් මුදල්වලට මුකුත් වෙන්නේ නෑ. अमतर प्रार्थने दान तुलसी आई अमतर प्रार्थने दान तुलसी आई अमतर प्रार्थने दान तुलसी आई नवमी का दिन नवमी का दिन विषय के मार्च मासे सदा मैं गाना खा देना मास कुछ यान तो पकड़ना शेवी तो मैं दहाया कौन दरियान यान तो पकड़ मैंने दहाया मास दोला पैरनी लेबियुद दे अपुवाक बोलने ऐलिस कपाहरिन लादी के लिए कपागिन वाचे ने वैजिलने मास दोला पैरनी विनंद लेबियुद दे अपुवाक बोलने ऐलिस कपाहरिन लादी के अपुवाक बोलने का पला कौन दलिया अपुवाक बोलने का पला पहली करण नॉन नहीं अपुवाई हरी विनंद लेबियुद दे रीना अपुवाई ताऊ ने बुझ हत्या එකේ ලැබුණ කීයද 140 ඔය නායකත්වය කීපතාවක් අඩු කරා දුන්නටම 10 අනේ පුතේ නායකත්වය දීපු චෙක්කේ මොනවා නැද්ද නායකත්වය ඔයාලා චෙක්කයක් දීපු නිසා ඔයා 150ක නායකත්වයෙන් 140ක 140 එල්ලුවේ නායකත්වය ඔයාලා චෙක්කයක් ලියලා දුන්නා ඔයා ඒක මුදල් වල 140 දාලා නායකත්වය 150ම අඩු කරලා වියදම් විදියට 10ක් දැම්මා පුතේ ඒ නායකත්වයේ account එකේ සල්ලි නැහැ
वार दीपु चेक चेके साली ने वार गिल्ला लोकोड़ गिल्ला बैंक वे जाम हम बैंक वार देनुं देना वा ये चेक के साली ने किया ला वार मुकुट करा ले आई मुदल और एक अच्छा दिया जाम मने इधर अच्छा बैंक वाले अच्छा दिया अभी ला दिया ना को मैं नहीं मुझे कानून दे मुदल वाली मुकुट बुदे करान नो ने एक अच्छा हाथ लिया आडू करान नो ने मुदल ने एक अच्छा हाथ लिया आई ना है क्या कियो बिना तलाब भी जाओ डूब करान नो एक अच्छी पना एक अच्छी करान नो ने ताव तादावाद आप भी मुझे बिना दाहा है तो दान दाहा है दान वेरी गुड शामिली पे नुक्सिनांगी होंदाई समांगी होंदाई आये कब देख कर बस हैंड पीस आकी न होंदाई है उन्हें मट्टमड़े इन्होंने भी देखा तेरों ने इधर दारा दरांजी होंदाई अरे उन्हें मट्टमड़े बुदे इन्होंने दे वाके बिना स्त्या आलू स्त्या के वाके हितान ने विवाह डर बुदे वाके दिया देने पुलवानी एक ही बराए दोस्त हिलाऊ करना दोलाहारी लमा इन्नवाद और नेद इतनी एक आप वैर दी मगर कुछ आगे वैर दिए क्या अरे पहले भी नहीं कम वैर दूंगे पहले नहीं कम तो वह हार सी ये केला डाला अब तीन नेद नहीं है ना वैर दी है ना वैर दी है ना चांस याद देने बै ताव काउ दूँ बुदे, ताव काउ द, ये काउ दे कस, इतना क्वेयर दिख रहा काउ दूँ बुदे ताव दादी के साना, मेरे बुदे नहीं, मगे त्याग क्वेयर दी तुम्हें नहीं एक क्वेयर दी, काउ दूँ बुदे तुम्हें नहीं एक क्वेयर दी तुम्हें बोलना मैं जनगात के देवान से कि हेमा मिला कम मारू कल विभाग रे देख के बाला प्रोत्साहन ने पापु दे हेमा दिला कर ला बड़े गुप्त है नहीं वेनास दया आलूद दया निर्माण सी वित्त आप दे दया देख का हम मेरे का मेरे में इन्ना दिकर हितना लामाए पुलिस आप तैयार दिया पे रट्टो होने कैंपस का होने दक्ष लामाए टिका आप दे निर्माण सी लामाए टिका खदा गन्न होने अरे मैं कर पुटी कम बुद्धि लक्का मारू कर ला हेमा कर ला बड़ा नैन बुद्धि अरे हेमा बलापुर उत्पीड़न ना तो पाए हेमा इगेने के ना
කරපුติกම ආයිලක්කම් මාරු කර කර උත්තර පහත ගණ දෙනු දක්වන ලැබේ ගණ දෙනු වගේක් දීලා තියෙනවා හරි ප්‍රාග්ධනීය ධන ආදායම් ධන වගකීම් සමානයි වත්කම් ධන වියදම් ගැන සමීකරණ ලියා දක්වන්න ඉතින් ඔය සමීකරණයට ගණන් විභාගයට මෑත කාලේ දුන්නෙම නැහැ නමුත් දැන් අලුත් සිලබස් එකේ ඉපදී මේකෙන් ප්‍රශ්න අහනවා හැමදාම අර ගාන හදන්න දෙන්නේ අර වත්කම් සමානයි හිමිකම් ධන වත්කම් එකට තමයි ඔයගේ අර පහම දාලා දෙන්නේ නමුත් සමහරට වාර විභාග වලද දෙනවා මේක මට මතක ඇද්දපු දේ වාර විභාගය කෝලකින් මම ගත්තයක් වෙන්න ඕනේ උට ඔව් මට මතක නැහැ පුතේ පරණ ප්‍රශ්නයක් වෙන්නදී බලමු ඔක් කරපු කට්ටිය හරිද කියලා ප්‍රාග්ධනීය ධන හරි පළවෙනි ගණ දෙනුව 1 ශේෂ දාන්න කියලා එදු දීලා නැහැ නේ. ආ ශේෂ දාන්න කියලා නැහැ. පුරේ ශේෂ දාන්න ටිකක් ශේෂ ටිකක් දාන්න ඕනේ. ශේෂ ටිකක් දාන්න මේකේ දාන්න කියලා නැහැ එනවා ටිකක් ගියා දක්වන්න කියලා තියෙන්නේ. ශේෂයක් දාන්න ඕනේ මේකේ. පුරේ ශේෂය දාන එක විස්තරම්. ශේෂය හිමිකම 10යි. ඒ කියන්නේ අපි 10 වලින් හදමු නේද? ඔයාලා 10 වලින් හදුවේ. ඉතින් 10 වලින් හදුවා නම් ලේසි නේද? ඒ නිසා උඩින් රුපියල් 1000 කියලා ලියන්න. 10 වලින් හදපු ළමයි 1000 කියලා ලියන්න. අනිත් පැත්තේ 1000 කියලා නොලියපු කට්ටිය උඩන්නේ නැහැ රුපියල් 1000. මේ හිමිකම 10යි. හිමිකම 10යි. ඒ කියන්නේ ප්‍රාග්ධනීය 10යි. ධන ආදායම් දීලා නැහැ. වගකීම් දීලාද වගකීම් 400යි සමානයි වියදම් දීලා නැහැ එහෙනම් වත්කම් කියලා දෙ වත්කම් 1400යි වත්ක ඔබ දාලා දෙන්න ඕනේ ඉතින් ශේෂය කියලා ප්‍රාග්ධනීය 10යි ආදායම් දීලා නැහැ වගකීම් 400යි වත්කම් පාදනේ 10යි වගකීම් 400යි ආදයන් දීලා නැහැ බියදම් දීලා නැහැ නමුත් වත්කම් දීලා නැත්තේ නැහැ වත්කම් දීලා තියෙනවා මේ දෙක එකතු වුව වත්කම් 1400යි හරිනේ 1 අපි පළවෙනි ගණ දෙනුව බලමු පළවෙනි ගණ දෙනුව හරිද පළවෙනි ගණ දෙනුව බලමු 60ක් කිරවව බාණ්ඩ තොග 80ක ණයද විකිණි පුතේ 60ක බඩු 80කට විකුණලා කීයක් දල්ලාබෙද 60ක බඩු 80කට විකුණාම කීයක් දල්ලාබෙද පුතේ කියන්න මට 20යි 20යි නම දල්ලාබෙ 20 එන්නේ විකුණුම් වලින් මොන අඩු වෙලාද කියන්න විකුණුම් පිරිවැය අඩු කරලා 60ක පිරිවැය බඩු 80කට විකුණලා තියෙන්නේ ණයට එතකොට තොගේ ඍණ දේ වත්කම් ඍණ 60යි තොගය. ඕනනම් තොගය කියලා දාන්න ඔලිවත් තමත් නැහැ. වත්කම් ඍණ 60යි තොගය. කාටද ඕනනම් දේ පැන්සලින් හරියට ලියා ගන්න තොගය. වත්කම් ධන 80යි ණය ගැතියි. වත්කම් ධන 80යි ණය ගැතියි. වත්කම් ඍණ 80යි බඩු තොගය. වත්කම් ධන 80යි ණය ගැතියි. කියක් ලාභද පුතේ 20. නමුත් ඔයාලට 20 දාන්න පුළුවන් ද ප්‍රාග්ධන තීරුවට දැන්. කියන්න. 20 ප්‍රාග්ධන තීරුවට දාන්න පුළුවන්ද? නෑ. 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 එහෙනම් පුතේ ආදායම් තීරුවට 20 දාන්න පුළුවන්ද? පුළුවන්. නෑ.
ආදායම් පුතේ ඔතන 20 නෙමෙයි 80යි 20 කියන්නේ පුතේ දල ලාභය ආදායම් වලින් වියදම් අඩු කරනවා පුතේ ලාභෙන්නේ නේද ලාභේ ලාභෙනි 20 දල ලාභෙනි එතකොට ඔයාලට මේ බඩු විකුල්ලන එක පුතේ ප්‍රධාන ආදායම ඔයාලට මේ ආදායම් පිට 20 දාන්න බෑ එහෙනම් ආදායම් පිට දාන්න ඕනේ කීයද 80යි ආදායම් පිට දාන 80යි විකුණු ඔයාල වියදම කියන පුතේ කියන්නේ මම මේ කියලා කොහොමද දැනෙන්නේ පුතේ? වියදම කියන පුතේ කියන්නේ 60යි නේ? විකුණුම් පිරිවැය කියන වියදම 60යි ආදායම 80යි දෙක අතර වෙනස තමයි 20යි. එහෙනම් වියදම් తీරුවට ධන 60යි. මේ කියලා දාලා ලකුණේ තියනවා මම වෙනම ධන 60ක් දැම්මේ. පුතේ මොකද්ද වියදමේ නම? ඔව් පුතේ ආ මේක වෙනම ධනයක් ඇතිය වැරද්දෝ. වත්කම වෙළඳනායක ඇතුණ අයත්නේ ආයි අහගන්න පුතේ ඒක ඒක ආයි අහගන්න 60ක බඩු 80ක ණයට විකුල්ල දෙන්නේ එතකොට වත්කම් විනේ 60යි සොගය වත්කම් දන 80යි වෙළඳනායක ඇතියෝ මුදල් නිකුත් වෙළඳනායක ඇතිය මට වැරදිලා කියුනේ වෙළඳනායක ඇතියෝ උතුරාට ලාභයි 20ක් පුතේ ලාභ කියන්නේ දල ලාභේ උතුරාට ආනයන් తీරුට 20 දාන්න බෑ එතනට 80 උතුරාගේ වියදම් తీරුවට 60 දෙවනි ගානදෙනුව ඉතින් දෙවනි ගානදෙනුව ඉතින් මම මේ සියල් ලබු ටික මෙහෙම දාන්නම් සමීකරණ සියල් ලබු ටික නේද අත් බලමු එහෙනම් ඉතින් මේ දැම මේ සියල් ලබු ටික එහෙම දැම්ම ඒක වල පැහැදිලි නේ සමාන ලකුණ නේද 3 2 දේවල් කුලී මුදලින් ගෙවීම 10යි මට කියන්න ගෙවල් කුලිය කියන එක 10න් ගෙවල මුදලින්. එතකොට මේ වත්කම් දන වත්කම් ඍණ 10යි. මුදල් සාපෘති 10න්. කියන්නේ. වියදම් දන 10. මේ 10ට අමතරව වියදම 10කින් වැඩි වෙනවා. මේ තියෙන මේ දන් ලකුණ. එතකොට 10යි 10යි වෙනවා. ඉතින් කොහොමද දන තමයි. හරිනේ. අන්තිමයි රජය වුණා. තුමනි ගන්න දෙනුව. අපි තියන ලකුණු ටික දැම්ම විදිය. තියන ලකුණු ටික දැම්මම තේරෙනවනේ. 3. පොලි ආදායමක් ලැබුණා 15යි. උදේ පොලි ආදායම මුදලින් ලැබිලා 15ක් කොහොමද ලිය? පොලි ආදායම මුදලින් ලැබිලා 15යි කියන්නේ වත්කම් දන 15යි මුදල් වත්කම් දන 15යි මුදල් කොහෙදද තව දාන්න ආදායම් දන 15යි ආදායම් දන 15යි හතරවෙනි කාර්ය දෙනුව මේ දන් ලකුණ මේ දන් ලකුණ සමානයි වත්කම් ඔක පුතේ දාගත්තාම ලේසි වලට උඩ තේරෙනවා හරි බලන්න හතර වෙනි ගණන් දෙනු බලන්න පුතේ ඔක්කොම බලා අයිතිකරු පෞද්ගලික වෙනදා ගෙන ගිය භාණ්ඩ 30යි පුතේ අයිතිකාරය 30ක බඩු බෙදරණන් ගිහිල්ලා මොකද මේ වත්කම් වින 30යි බඩු තොගය තව වෙන පුතේ අඩුවෙන් වත්කම් වින 30යි ප්‍රාන්තණය වින 30යි ප්‍රාන්තණය වින 30 එක ගැන්ලිනේ ඒක ගැන්ලි වින 30යි සර් බඩු තොක්කේ ලියන්න මොනද අර වරහන් ඇතුලේ අවශ්‍ය නැත ඔයාට ඔයාට පුතේ පහසුව ලියා ගන්න නැත්නම් ලියන්න විභාගෙට ඕනේ නැහැ මම මාත් එක්ක පුතේ ලිව්වේ නැතුව මම කිව්වේ විතරක් ඒකයි විභාගෙට බඩු නිකන් ඉස්සිය දැම්මම ඇති ඒ බඩු තොගේ තමයි අඩු උනේ මෙතන මේ ගැන්ලි තමයි මේ. පහ
समीकरण सामान आई है ඌ නායකයන්ගෙන් 24000 ලදාතර ඉතිරිය දුන්නු අට්ටමදී 25ක නායකයන්ගෙන් මුදේ 24000 ලැබෙනවා ඉතිරිය දුන්නු අට්ටමක් කොහොමද ලියන්නේ වාට සල්ලි හම්බෙන්නේ කීයද 24යි මුදල් දාන 24යි එතන මුදේ නායකයෝ කියන වත්කම 100කින් අඩු වෙනවද කියන්නේ 25 වත්කම වෙන 25යි අන්න ඒක අපි මම මේ වගේ ඒවා දෙපාරක කියන්නේ කියලා ඔයගලන්ට කිව්වේ මතකයි නේද මම මේවා කිව්වා වත්කම් දන 25යි මුදල් වත්කම් දන 25යි වෙනද නැයි ගැතියෝ ඔයාලට පාඩුවේ කීයද පුතේ කියන්නේ එක එක දුන්නත් නම් කියන වියදම වියදම් දන 2යි ඉතින් වියදම් වැඩි වෙනව ඈ වියදම දන 1යි වියදම් දන 1යි අත सामान्य අත 11000ක නාහිමියන් 13000ක නාහිමියන්ට 11000ක් ගෙවන්න ලදාසෙ විදියට අදවට්ටන තුනේ 13000ක නාහිමියන්ට ඔයා ගෙවන්නේ 11000යි. එතකොට මුදල් අඩු වෙන්නේ කීයද? වින 11යි. මුදල් වෙන 11යි. වර්ගීම් අඩු වෙන්නේ කීයද? 13. 13යි. වර්ගීම් වෙන 13යි. ඔයාට ලාභය කීයද? 2. ඒක කොහෙද? अट दहा
ආයි වාගේ බඩුකගේ වැඩි වෙනවා කීයකින්ද 5 ආදි වත් මම මේක දෙන්නා බඩුකගේ තියෙන වත්කම ධන 5යි එතකොට වාට දෙන්නින ණයකතු කීයකින් දඩුවේ 8 වත්කම් විනා 8යි ණයකතුයෝ එතන ලැබියුද එතකොට පුතේ වාට ඔයා පහක බඩු 8කට විකුණලා තිබ්බා වාට ලාභ තිබ්බා කීයද 3 පහක බඩු 8කට විකුණා මාට 3ක් ලාභ තිබ්බා නේද 3000 දැන් ඒ 3000 පුළුවන් ද ප්‍රාන්තණයෙන් අඩු කරන්න බැ ආදායම් වලින් 3ක් අඩු කරන්න පුළුවන්ද පුළුවන් බැ ඇයි වා 5000ක බඩු තමයි කීයකට විකුණලා තිබ්බේ පුතේ කියන්නේ 8000ක විකුණලා තිබ්බේ මෙතන පුතේ ව්‍යාපාරේ ප්‍රධාන ඉතින් කටයුත්ත අයභාරය බඩු විකුණපු වෙලාවක පුතේ අර අර පරිගණක විකුණන වෙලාව නම් වා කියන කතාව හරි පුතේ එතන ආදායම 3යි මෙතන පහක පරිගණකයක් අටකට විකුණන එතන ආදායම 3යි නමුත් පුතේ මෙතන බඩු විකුණාම අර අපි ප්‍රධාන එක නිසා ආදායමෙන් අඩු කරන්න 8000 වියදමත් ඍණ 5යි ආදායම ඍණ 8යි වියදම ඍණ 5යි එක හරිනම් හොඳයි පුතේ ඒක හරිනම් පාඩම තේරුම් අරන් තියෙන්නේ හරිද ඊළඟ එක දැන් අපි යමු ඊළඟ එකට දහවෙනි जूली मास मैं गाना दानी विषय के मन मास गाना दानी विषय के अगोस्त वाले गाना दानी विषय के अगोस्त वाले विषय के जूली मासे गेवाती बू क्या ने मन मास ये मासे गेवाती बू विषय के अगोस्त मास रदार रक्षण वारी के हताय तो मैं रक्षण वारी के गेवुए मन मास
प्रश्न देख मम ओ दहनाय विभाग प्रश्न देख अणुअल प्रश्न देख दहनाय विस्तये प्रश्न देख ने मे अंतिम शेष वचने अभ्यास अंक पहाड़ी अड़पाड़ी मैं उड़ीन दहा लिया मगे अड़पाड़ मैं उड़ीन दहा मेतन दहा मैं वगोड़ दहा लिया अरे इसलिए इसलिए उपमार इन अभ्यास अंक हतरे उपमार इन हारी तव कौदीन तवे उपमहारी सहारा दे पुते हुंदाय हिरोशि हारी हुंदाय वेरी गुड तव कौद पुते हारी गैल लमाय तुम नाम हारी सर हारी पुते पा कौद पुते नाम संजुल ओले संजुल सीतावक सीतावक हारी बिल्ली हारी हुंदाय हारी तव कौद पुते धनंजय एकक वैरदी पुते वैरदी अडुपाडु हदा गन्न ओने हदा
එතපදී මෙහෙම කරමු දැන් අද පුතේ කරොත් 5යි 6යි 5 කරොත් තව එක ගන්න ඉතුරු වෙන්නේ එක දවසට මං කියන අපි ඊළඟ දවස් තුනේ ගණන් දෙක බලමු ඈ තව දවසක් අරගෙන හදිස්සි නැහැ නේ පුතේ අපි මේ හෝම්වර්ක් නේ කරන්නේ පුතේ 5යි 6යි එහෙම නම් ලබන සිකුරාදා හවස වගේ පුළුවන් නේ පුතේ මේ වෙලාව අඩුපාඩු නැතුව පුතේ ඒක හදලා තියන්න හරිද 5යි පුතේ අර 1000 කියන කතාව හදාගත්තනේ මෙතනත් 1000 මේ වගවලුත් 1000 ඒක හදලා තියන්න පුතේ ඒක ඔය 19 ප්‍රශ්නේ නෙමෙයි 19 ප්‍රශ්නේ වගේ ප්‍රශ්නයක් ඈ ඒකයි ඒ කරලා තියෙන්නේ 19 ප්‍රශ්නේ වගේ ප්‍රශ්නකින් මම හදලා දාපු එකක් ඒක තනියෙන් පුතේ වරදින්න නැතුව හදන්න උත්සාහ කරන්න ඊට පස්සේ ඔය අභ්‍යාස අංක 6 කියන්නේ 2021 නෙමෙයි 20 A-level වගේ ප්‍රශ්නයක් 20 A-level නෙමෙයි 20 A-level ප්‍රශ්නේ 20 A-level වගේ ප්‍රශ්නයක් ඒකනේ පුතේ අපි ඉගෙන ගන්න ඕනේ එහෙනම් පුතේ ලබන සතියේදී ලබන සිකුරාදාට මම මේකේ 5යි 6යි ප්‍රශ්න එක බලනවා 19යි 20යි මේ අන්තිමට ආපු A-level ප්‍රශ්න දෙක වගේ ප්‍රශ්න දෙකක් පුතේ ඒකේ වරදින් නැතුව පුතේ ඔක්කොම ආයතරයක් දැන් හදලා තියෙන ළමයි පුතේ පොඩ ආයතරයක් බලන්නකෝ දැන් අද ඉගෙන ගත්තේ වයින් උත් යොදවලා දෙක වරදින් නැතුව පුතේ ඔක්කොම හරියටම හදන්න උත්සාහ ගන්න 5යි 6යි එහෙනම් පුතේ එතකොට දැන් විස්තරාන් ගැන ගැටළු නැහැ නේද පුතේ ඔයගලන්ට විස්තරාන් කරන ටික තේරුණානේ එනම් අඟහරුවාද පන්තියේ වැටි පුතේ අවුලක් නැහැ දැන් මේ යන්නේ අපි කරපාඩන්නේ මේ විදිහට පුතේ කරපාඩම් වල ප්‍රශ්න වලට යනවා නිතරම එතකොට අඟහරුවාද විස්තරහන් පාඩම අවුලක් නැහැ නේ ඕලල් කොමස් නොකරපු ළමයින්ට මොන හරි දෙයක් තේරෙනවානේ හරි පුතේ ඔයගොල්ලගේ යාළුවෝ ඉන්නවා නම් දැන් කොමස් කරන්න හිතපු ළමයි ඉන්නවා නම් බදාද තියෙනවා පුතේ ඒගොල්ලයි ක්ලාස් එක ගිය බදාද පටන් ගත්තා ඔබලා යාළුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න පුතේ මට මැසේජ් එකක් දාන්න කියලා නැත්නම් ඔබලා දාන්න වට්ස්ඇප් මැසේජ් එකක් සනේ මේ යාළුවෙක් ඉන්නවා කියලා මම ඇඩ් කරන්නම් නිකාම් පුතේ කට්ටිය දැම්මම මම ඇඩ් කරන්නෙත් නෑ දාති ස්කෝලේ නමයි පුතේ ඒ ටික දාන්න කියන්න නිකාම් මම ඇඩ් කරන්නේ නෑ පුතේ මොකද දන්නව නැත්නම් නිකන් ළමයිනුත් පන්ති වල ඇඩ් වෙනවා ගෲප් වල පිරිලා ඉන්නවා තේරුමක් නෑ නේ එහෙම හරි මේ වැඩ අපිට ඕනේ පුතේ වැඩ ගන්න ළමයි ටික තමයි ඕනේ උනන්දු ඉගෙන ගන්න ළමයි ටික හිටියාම ඇති අනිත් ළමයි ටික වැඩක් නෑ රන්නම් වල කරන ළමයි ටික පුතේ පන්ති එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ ඔලු බෙට් එක තියාගෙන ඉඳලා වැඩක් නැහැ නේ තේරුමක් නැහැ නේ එනිසා පුතේ ඔයගොල්ලෝ වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න මම හිතනවා දැන් මේකෙන් ඉගෙන ගන්න ඇති ගොඩක් දේවල් එනිසා පුතේ අපි ලබන සිකුරාදාත් එහෙනම් එකේ ඉඳලා 3 වෙනකම් මේක ඉතුරු කස් එක අපි කතා කරනවා පුතේ හරි එහෙනම් මේ දෙක කරලා තියන්න අඟහරුවාද උදේටට වාගේ සාමාන්‍ය පන්තිය තියෙනවා මේක රෙකෝඩින් එකත් දෙමන් දාන්නම් තව ටිකක් කළා යද්දි හරි එහෙනම් පුතේ අදට පන්ති ඉවරයි